ආයිබෝවන් හරිදී හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ආණ්ඩුව ණය ගත්තේ කාගෙන් අහලද වියදම් කරේ කාටද ආයේ ණය ගන්නෙ මොකටද ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන්නේ මොකක්ද ණය උගුලේ පැටලි පැටලි යන නූල් බෝලේ ගැනයි අද ටෙලිවැකිය විකාශන අධිකාරී පනත් කෙටුම් පතරේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමේ විරෝධය කොන්දේසි විරහිතව මෙය ප්‍රතික්ෂේප කරනවා සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ආයතන කියයි මුලින්ම දේශීය පුවත් රජය කූට ලෙස ගෙනීමට උත්සාහ කරන විකාශන අධිකාරී පනත් කෙටුම් පත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව විද්‍යුත් විකාශකින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමිනුයි. රජය විසින් ගෙනීමට සූදානම් වන විකාශන අධිකාරී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මෙවන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ හරහා ජනමාධ්‍ය මර්ධනය කිරීමට රජය සූදානම් වන බවටයි චෝදනා එල්ල වෙමින් පවතින්නේ. මේ පිළිබඳව පසුගිය දිනවල ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය සහ විවිධ මාධ්‍ය සංගම්ද රජයට මෙම විකාශන අධිකාරී පනත තුලින් ඇතිවන දැඩි අහිතකර බලපෑම් පිළිබඳව පෙන්වා දුන්නා. මෙතර ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය විසින් විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මගින් කොන්දේසි විරහිතව මෙම පනතට සිය විරෝධය පළ කරන බවයි විද්‍යුත් විකාශකින්ගේ සංගමය පවසන්නේ. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ආයතන නියෝජනය කරන සියලුම මාධ්‍ය ආයතන මේට විරෝධය පළ කිරීම විශේෂත්වයක්. මෙම පනත් කෙටුම්පත වහම ඉල්ලා අස්කර ගත යුතු බව සිය සංගමේ සාමූහික ස්ථාවරය බවයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය පවසන්නේ. මාධ්‍ය නිදහස සුරකීමත් මාධ්‍ය වෘත්තිකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් රජයේ වගකීමක් බව එම සංගමේ පවසනවා. යෝජිත මාධ්‍ය නියමන කොමිෂන් සභාව ජනාධිපතිවරයා පත්කරන බැවින් එය ස්වාධීන මාධ්‍යට හානි කරන බවත් එහි සඳහන් වනවා. මෙම පනත් කෙටුම්පතින් කම්කරු නීති කඩවන ආකාරයද ලිපියේ සවිස්තරව දක්වා තිබෙනවා. සිතීමේ නිදහස ප්‍රකාශනයේ නිදහස තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු අයිතිවාසිකම් රැසකට මින් බලපෑම් එල්ලවන බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමේ පවසනවා. අවසන් වශයෙන් විද්‍යුත් විකාශකින්ගේ සංගමේ පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත කිසිසේත්ම ජනතාවගේ යහපතට හේතු වන්නේ නැති බවයි. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතාව සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 312 වෙනි ටෙලිවැකිය. අප මීට පෙර කිව්වා ඔබට මතක ඇති ඔය අස්වැස්ම ගැන කලබල වෙන්න එපා කියලා නේද? ඕක ඔය කපලා සෙනගට පාරට එන්ට දීලා නේද? පොඩි රංගනයක් කරන්න කියලා අපි කිව්වනේ නේද? අර හැංගිලා හිටපු පොහට්ටුවේ සෙට් එකට අර මීගුලෙන් එලියට එන්න ගහපු ගේම් එකක් වගේ නේද? තව ටික දවසකින් ජනපති නියමෙන් හැමෝටම සමෘද්ධිය දෙයි කියලා. ඒ කියන්නේ අස්වැස්ම නේද? අපි හැම කිව්වනේ. එතකොට අපිට කියන්න පුළුවන් බද්දුන් පියා, කිලෝ 20 හාල් දුන් පියා, නායගත් පියා වගේම ඔන්න දැන් රටටම අස්වැසුම දුන් පියා කියලා නේද? දැන් ඕන් එතනට තමයි එන්ට හදන්නේ. හොඳේ දැන් ඔය ඒකෙදි ඊළඟ ජනාධිපතිවරණයේදී නේද අපිට පුළුවන් දිවි හිමියෙන් අපි ඡන්දෙ දෙමු කියලා නේද? ආන් ඒ දිනේදී රටම එක හඬින් අස්වැසුම දුන් පියාට කියලා නේද විරුදාවලිය දෙන ගමම්ම ඡන්දෙත් දෙන්න. ඒ දවස වැඩි ඈතක නෑ වගේ තමයි පේන්න තියෙන්නේ. හොඳේ ඒ දිනේ එනකන් ඉතින් කලබල වෙන්න එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය මේ අද ඉඳලා කරන්ට යන වැඩේ ගැන. දවස් පහක් බැංකු වහලා කොටස් වෙළඳපළත් වහලා නේද රටම ප්‍රසස්තකරණයට නැත්තම් වඩාත් හොඳ කිරීම නොහොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නේද මේ කරන්න යන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඉතා වැදගත්. බය වෙන්න එපා. මේ ජනපති රනිල්ගේ යෝජනා ටික හෙට හෝ අනිද්දාට පාර්ලිමේන්තුවේදී කෙස් පැලෙන තර්ක විතර්ක මැද්දේ වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා. හොඳේ මොකද මේකට විරුද්ධ වෙන්න තරම් ඔය පොහට්ටුවේ කාටවත් දැන් හයිය නෑ. එහෙම විරුද්ධ වුණොත් පොහට්ටුවට වෙන්නේ නයා මැරුණු අහිකුන්ටිකයට වෙච්චි දෙයමයි නේද? දැන් බලමු මේ මොකද්ද ඇත්තටම කරන්ට යන්නේ කියලා නේද? අපි 1965 දී තමයි පළමු වතාවට IMF එකට ගිහින් තියෙන්නේ. එදා ඉඳලා මේ 17 වෙනි වතාව මේ යන්නේ නයිල්ලගෙන. හොඳේ රටක් ඇතුලෙන් වගේම රටට පිටිනුත් ණය ගන්නවා. දේශීය ණය හා විදේශ ණය කියලා කියන්නේ ආන් ඒවට තමයි. අපි විතරක් නෙවෙයි හොඳේ ඇමරිකාව, ජපානය, එංගලන්තය වගේ මහා දියුණු වෙන රටවලුත් ණය ගන්නවා.
එයත් ණය ගන්නවා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? ඒ රටවලුත් ණය ගන්නවා නම් ආයේ ඉතින් අපිට මොනව වුණහම මක්කේ කියලා හිත හදාගන්න පුළුවන් නේද? ආ එහෙම හිත හදාගන්න ලේසි නෑ අපිට. හේතුව අපි ගත්ත ණය වලින් කරපු දෙයක් නැති නිසා. හොඳේ අපි බලමු මුලින්ම අපේ රට විශේෂයෙන්ම ණය අරගෙන තියෙන විදිහ දිහා. හරිද? මේ විදේශයන්ගෙන් අරගෙන තියෙන විදිය. හොඳේ අපි ඉස්සෙල්ලා බලමු විදේශ ණය ක්‍රමය. එකක් තමයි බහුපාර්ශ්වීය ණය. දෙක තමයි ද්විපාර්ශ්වීය ණය. තුන තමයි අන්තර්ජාතික මූල්‍ය වෙළඳපළින් ගන්න ණය. හරිද? එකින් එක විග්‍රහ කරලා බලමු කෙටියෙන්. බහුපාර්ශ්වීය කියලා කියන්නේ World Bank එක, ආසියානු සංවර්ධන බැංකුව, ඒ කියන්නේ ADB එක, අන්තර්ජාතික මූල්‍ය අරමුදල. ඔය දැන් ගිහිල්ලා ඉන්නේ අපි එක ළඟට IMF එක. ඕන් ඕවයින් ණය ගන්නවට බැංකුව වලින්. මේවා බැංකු. මේ බැංකු අපට අඩු පොලියට තමයි ණය දීලා තියෙන්නේ. අපේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 41ක්. විදේශ ණය ඔක්කොම එකතු. හරිද? එහෙම තමයි ওই නිල දත්තවල තියෙන්නේ. ඇත්ත නැත්තෝ ඊට වඩා වෙනස් ඇති. හරි? මේ ඩොලර් බිලියන 41න් 128ක් විතරම මෙන්න මේ බැංකු වලින් තමයි aran තියෙන්නේ. මේ අය ණය කපා හරින්නේ නැහැ. ණය කපා හරින්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවට තව ණයක් ගෙවන්න දෙනවා. හරිද? ඒ වෙනුවට තව ණයක් ගෙවන්න දෙනවා. හරිද? ඒ කියන්නේ ණයට ණයම තමයි. ඒකට තමයි කියන්නේ මේගොල්ලෝ ගාව හෙයා කට් නැහැ කියලා. හෙයා කට් කියන්නේ කොණ්ඩෙන් ටිකක් කපලා දානවා වගේ නේද? ඔය අපිට දීලා තියෙන ණය වලින් ණය ටිකක් අයින් කරලා දානවා, අමතක කරලා දානවා. ඒව නැහැ මේ බැංකු ළඟ. හරිද? අපි මේ ටික කපලා දාන්නම් කියලා ණය කපලා දාන ක්‍රමයක් මේ බැංකු ළඟ නැහැ කියලා මතක තියාගන්න. සමහරුන් නම් කිව්වේ වික්‍රමසිංහ ජනාධිපති වුණ ගමන් අර හිසකේ බූ ගානවා වගේ තට්ටේ මතුවෙන්ටම අපේ ණය කපලා දායි කියලා නේද? මේ බැංකු වලට එහෙම පිස්සුවක් නැහැ. හොඳේ ඊළඟට ද්විපාර්ශ්වීය ණය. ඒ තමයි දෙවෙනි ක්‍රමය. රටවලින් ඉල්ලගත්ත ණය. ඉන්දියාව, චීනය, ජපානය විතරක් නෙමෙයි බංගලාදේශෙනුත් හිඟමන් ඉල්ලගත්ත රටක්. බංගලාදේශෙනුත් ණය aran තියෙන්නේ. හරිද? අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 41ක් කිව්වනේ. ආන් ඒකෙන් 15%ක් විතරම තියෙන්නේ මෙන්න මේ රටවලින් ගත්ත ණය. එක එක රටවලින් ඉල්ලගත්ත ණය. මේ ණය ගෙවන කාලය දික් කරගන්න එක ලේසි නෑ. හොඳේ, ඔය ජපානයේ, ප්‍රංශයේ වගේ රටවල් වලින් අපි ණය aran තියෙනවා. අපිට ඒ ණය දීපු රටවල් අයිති සමාජයක් තියෙනවා. ඒකට කියන්නේ පැරිස් ක්ලබ් එක කියලා. එතනදී අපිට ඔය දීලා තියෙන ණයවල ගෙවීමට දෙන කාලය වැඩි කරන්න සියලු රටවල් එකඟ වෙන්න ඕනේ. කාලය දික් කරන්න නම් ඔක්කොම රටවල් එකඟ වෙන්න ඕනේ. තනි රටකට බෑ තමන්ගේ ණය විතරක් ප්‍රතිහුවගත කරන්න. ඉන්දියාව, චීනය මෙන්න මේ පැරිස් ක්ලබ් එකට ඇත්තෙත් නැහැ. අයිතිත් නැහැ. නේද? දැන් මේ ක්ලබ් එකේ නැති රටවල් වුණත් තනි තනිවම අපිට දීලා තියෙන ණය ආපහු ගෙවන්න දෙන කාලය දික් කරන්න කැමති නෑ. ඇයි නිකන් තනියම තමන් දීපු ණය මේ බර දරාගන්නේ නේද? මේ එකදු රටක්වත් තනි තනිවම මේ වැඩේට කැමති නෑ. හරිද? ඊළඟට තුන්වෙනි එක තමයි අන්තර්ජාතික මූල්‍ය වෙළඳපළ. අපි වැඩියෙන්ම ණය අරගෙන තියෙන්නේ ඔන්න ඔතනින්. හරිද? අර අපේ විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 41ක තියෙනවානේ. ආන් ඒකෙන් 157%ක්ම මේ මූල්‍ය වෙළඳපළ aran tiyenne nikanut nemei mataka tiya ganna gini poliyata honde gini poliyata me moolya velanda palin gat naya kiyanne swairi bandum kara nattam sovereign bond kiyala me aran tiyena 157akma wu sovereign bond nattam moolya velanda pale naya niti dekakata yatat wenawa loke niti dehekata honde ekak new york neetiya anika london neetiya මේ ණය ගෙවන්නේ නැත්නම් මේ නීති දෙකෙන් එකක් යටතේ අනිවාර්යයෙන්ම නඩු වැටෙනවා, අපිව බ්ලැක් ලිස්ට් වෙනවා. මේ ණයවලට මොකක් හෝ සහනයක් ඕනේ නම් ඇමරිකාවේ හෝ ලන්ඩන් වල නඩු දාන්න ඕනේ. නඩුවක් දාලා අපි ඒක ඉල්ලන්න ඕනේ. අර මේ පර්ල් එක්ස්ප්‍රෙස් වලට සිංගප්පූරු ගියා වගේම නෙවෙයි. හොඳේ, දැන් පැහැදිලිද? අන්තර්ජාතිකව aran තියෙන ණය සහ ගෙවන්න තියෙන්නේ කාටද කියලා. බහුපාර්ශ්වීය ණය, ඒ කියන්නේ විදේශ බැංකු වලින් 128ක්. ද්විපාර්ශ්වීය, ඒ කියන්නේ රට වලින් ජපානයේ චීන, ඉන්දියා වගේ වයින් 115යි. මූල්‍ය වෙළඳපොළ ගිනි පොලිකාරින්ගෙන් 157යි. ඔක්කොම එකතුව 100ක් නේද? ඇමරිකානු ඩොලර් බිලියන 41ක්. ඒක තමයි එකතුව. හරිද? දැන් අපි බලමු ණය ප්‍රතිහුවගත කරන එක කියන්නේ කොමක්ද කියලා. අපි ඒක හෙට ටෙලිවැකියෙන් කතා කරනවා. රට ඇතුලෙන් දේශීයව ගත් ඇමරිකානු ඩොලර් බිලියන 42 කවුද ආණ්ඩුවට දීලා තියෙන්නේ? මේ රට ඇතුලෙන් මේ ආණ්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 42ක් දීලා තියෙන්නේ කාගේ සල්ලි? දැන් ඔය ප්‍රසස්තකරණයේ යටතේ මේ මොකද්ද ගහන්න හදන ගේම ඒ කාගේ සල්ලිද? හරිද? නොවරදවාම හෙටත් තෙලිවැකිය අහන්න රට ඇතුලේ ණය වලට මොකද්ද මේ කරන්න යන්නේ කියලා දැනගන්න. අනුග්‍රහය
A-level නිමකිරීමට අවුරුදුකට පෙර වෘතේ සුදුසුකමක් හිමි කර ගැනීමට ඔබ කැමතිද? එහෙනම් O-level අවසන් වූ විකස AA සමග ලියාපදිංචි වන්න අමතන්න 0.76 0.559 669. අලුත් ගමට දවෙන්ත වෙනසක් සමග Vision Plus S කණ්ණාඩි දැන් අලුත් ගම නගරයේ විවෘතයි. Give you international career boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114 65 1144. ලංකාවේ එකම අක්ෂේප කරන නිෂ්පාදන ආයතනය මගින් නිපදවන විලාසිතා රසකින් යුත් උසස්ත්වයේ ප්ලාස්ටික් ඇස් කණ්ණාඩි නාම ඉතා සාධාරණ මිලකට දැන් වෙළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට මිකයි. ප්‍රවෘත්ති අවසන්, ඔබට සුබ දවසක්.